වෙනසක් තියෙනවනේ ධර්ම දැනගන්න එකේ නැදන එක. එහෙනම් අවිද්‍යාව යම් තරමකට අඩු වෙනවා යම් තා ධර්ම දැන ගැනීම නිසා. ගැඹුරු ධර්ම දැන ගැනීම නිසා. සල් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා. එහෙනම් අන්ධබාල පෘථජනයාට වඩා අවිද්‍යාව අඩු තත්වයක් තියෙනවා කල්යාණ පෘථජන ශ්‍රාවකයාට. හිට ධර්ම මාර්ගයේ වඩන වික්ෂුන් වහන්සේලාට ඊට වඩා විද්‍යාව අඩු. ගැටීම් ඇලීම් අඩුනේ. සනසිල් ඉන්නවානේ. එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල ලබන් ලබන් ඉස්සරහට යන යන අවිද්‍යාව යම් යම් ප්‍රමාණවල ප්‍රහාණය වෙලා ගිලා අරියත් ඵලයේදී සම්පූර්ණේ අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. එතෙක් අවිද්‍යාව තියෙනවා. දුක දන්නේ නැහැ, සමුදය නිරෝධ මාර්ග දන්නේ නැහැ. දුක්ඛ සත්‍ය ආදී වශයෙන් ওই හතරේ සත්‍ය දන්නේ නැතිකම. අවබෝධ නොවීමනේ. ඒ අවබෝධ නොවීම කියන්නේ රහත් ඵලය දක්වාම රහත් වෙනතුරුම ඒ කෙනාගේ ශක්තිය තියෙනවා අවිච්ඡා පච්චා සංඛාරා වලට. අවිද්‍යාවෙන් කර්ම සකස් කරන. කවුද සකස් කරන්නේ? අන්ධ බල පුතඥය සකස් කරන, කල්යාණ පුතඥය සකස් කරන, සෝවාන් ආරියණා සකස් කරන, සකදාගාමී ආරියණා සකස් කරන, අනාගාමී ආරියණා සකස් කරන. මේ පුද්ගල වේදිදි අපි හැබැයි බෙදා ගන්න ඕන මෙන්න මෙහෙම. කර්ම දෙක දෙකොටසක් සකස් වෙනවා. මොනවාද? පුඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි. දැන් මෙතන කල්යාණ ප්‍රත්‍යජනයයි අන්ධබාල ප්‍රත්‍යජනයයි තමයි අපුඤ්ඤාපි සංඛාර රැස් කිරීමේ ශක්තිය තියෙන දෙන්න. ඊතල ශ්‍රාවකයන් තුන්කොල්ලම සෝවාන් සකද අනාගාමිතුමන් වහන්සේ ලොක්කම සකස් කරක් කරන්නේ මොනවද? කුසල කර්ම. පුඤ්ඤාපි සංඛාර විතරයි. අපායගාමි කර්ම සකස් කරන්නේ නැහැ. හැබැයි මේ පුතුජන ශ්‍රාවකයෝ සකස් කරනවා. අකුසලොත් සකස් කරනවා. එහෙනම් අවිද්‍යාව තුල ඉඳගෙන අන්න සකස් වෙන විදිය පුඤ්ඤාපි අපුඤ්ඤාපි රැස් කරන. රැස් වුණාට පස්සේ රහත් වෙලා නැත්තම් මොකද ඊට පස්සේ? මරණ මොහොතේදී සංකාරපච්චය විඥාණ කියන සංදීයදී වෙන්නේ අතීත භවයේ චුත වෙනසනේ ඊළඟ චිත්තක්ෂණේ ප්‍රතිසන්දි ගන්නවා අලුත් භවයේ. ඒ භවයේ කොතනද කියලා බලන්නේ අපි ගමු මනුස්ස ලෝකෙ ඉපදු නැහැ කියලා. තේරෙනවා එතකොට. මව කුසක පිලිස්සෙ ගත්ත දැන් මේ අලුත් භවයේ විඥාණ. ඒකට කියන ප්‍රතිසන්දි විඥාණ. විඥාන පච්චා නාම රූප. එතන නාම රූප දෙක බැස ගන්න ඊට පස්සේ. නාම කොටස වශයෙන් ගත්තොත් එතන ශක්ති විශේෂයක්. ඒ කියන්නේ විඥාන ශක්තිය. හඳුනා ගැනීම, දැන ගැනීම, විඳීමේ ශක්තිය. වේදනා, සංඥා, සංකාර, විඥාන ශක්තියන් ටික ගැබ්බ තියෙනවා මේ විඥාන ඇතුලේ. ඒකට කියන නාමය. දැන් මේ කලල රූපේ අපි ගත්ත මෙතෙන්දී. කලල රූපේ තියෙන මොනවද? රූප කලාව. පඨවි ආපෝ තේජෝ. දිව්‍ය ශරීරෙත් එහෙමයි. තිරිසන් ශරීරෙත් ඕවා තමයි. අපාය නිරේත් එහෙමයි. ඒවනේ විඳින්න ගිහිල්ලා කැපෙනවා කෙටෙනවා නේ දුක් විඳින්න. එහෙනම් නාම රූප දෙක බැසගත්තා. නාම රූප පත්‍ය සලායතන. ඒ නාම රූප දෙක ඇතුළේ වුණා අපි ගත්ත දරුවෙක්ගේ මවකස කියන වෙලාවේ හැදෙනවා ආයතන 6. චක් ආයතනේ, සෝත ආයතනේ, ගාණ ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. නං අර නාම රූප වලින්ම තමයි සකස් වෙන්නේ. රූප කොටසෙන් හැදෙන ඇස, කන, නාසය, දිව සරි. දැන් මෙහෙම කිව්වට ඔබ ප්‍රසාද කියලා කියන්නේ. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද. ඒ කියන්නේ රූප පේන ශක්තිය තියෙන කොටස. ශබ්ද ඇහෙන කොටසනේ කම්බරය කියලා කියන්නේ. දිවෙත් ඒ වගේ ස්වරූපයක් තියෙනවා. නහයෙත් තියෙනවා. කයෙත් ප්‍රසාදයක් තියෙනවා. අපිට දැනෙන්නේ කයේ ඒ ප්‍රසාදයට. ඔය ටික හැදිනවා. හිතින් තමයි මනසෙන්. නාම කොටසෙන් තමයි මනස. මේ ආයතන හය තියෙනවනේ දැන් අපිට ස්පර්ශනවා. දරුවට අපි ඇතුලේ මව කුසේදී ස්පර්ශ දැනෙනවා. නමුත් අපිට හොඳට පේනවා දරුවා බිහි වෙද්දි මෙයාට දැනෙන වේදනාව. එකක් තමයි අර දන ගතිය ශරීරයට. ඒකෙන් එයා අඬන්න ගන්නවා, ද්වේෂය හට ගන්නවා යාට. දුක් වේදනාව. උඟට බඩගිනි යනකොට දුක් වේදනාව වෙනවා. මව කිරි බොනකොට යාට එනවා තණ්හාව, සැප වේදනාව. මැසි මදුරු පීඩාවලදී දුක් වේදනාව. අන්න ආයතන වලින් ප්‍රතික්‍රියා දක්වන පටන් ගන්නවා. ඇසර රූප පේනවා, විඥාණයත් එකතුනාම ස්පර්ශ වෙනවා. ඇසේ ස්පර්ශය. කණයි ශබ්දය ස්පර්ශ වෙනකොට එකතු වෙනකොට ස්පර්ශ වෙන්නේ කොහොමද? සෝත විඥාන. හිත එතෙන්ට එකතු වුණ ගමන් අන්න ස්පර්ශ වෙනවා. කියන මානසිකාරයේ හිත එතෙන් යෙදෙන්න ඕන දෙයක් ස්පර්ශ වෙනවා. එහෙනම් කණේ ස්පර්ශය, නාසයරත් එනවා. ගඳ සුවඳත් එක ගාන විඥාන එකතු වුණ තැන ඒ තුනේ එකතුවේ නාසයේ ස්පර්ශය හටගන්නවා. දිවයි රසයයි ජීවහා විඥාන එකතු වෙච්ච තැනදී එතනත් හටගන්නවා දිවේ ස්පර්ශය. කයත් අරමුණත් නැත පහසත් කාය විඥානයත් එක තුන තැනදී කයේ ස්පර්ශය හට ගන්නවා. මනසත් මනෝ ධාතුවත් මනෝ විඥානය. මේ තුන එක තුන තැන අන්න ස්පර්ශ වෙනවා අරමුණක් මනසටත්. ස්පර්ශය කියන්නේම දැනගත්තා කියන එක.
රූපේ දැනගත්තා ස්පර්ශ. ශබ්දේ දැනගත්තා ස්පර්ශ. ගඳ සුවඳ දැනගත්තා ස්පර්ශ වෙලා. රස දැනගත්තා කියන්නේ ස්පර්ශ. පහස දැනගත්තා කියන්නේ ස්පර්ශ. අරමුණක් දැනගත්තා කියන්නේ මනසේ ස්පර්ශ. එතන තමයි බෙදන්නේ වේදනාව වලට. පස්සපච්ච වේදනාව. දැන් ස්පර්ශ වෙලා තියෙන හයකින් වේදනා හයකුත් වෙනවා. ඒ අනුවම එසේ වෙනවා සැප දුක් උපේක්ඛා වේදනා ආයතනාය වශයෙන් වේදනා හයක් කියලා කියනවා. එසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා. විදීම් ආකාර තුනයි ලක්ෂණ වශයෙන්, විඳින ස්වરૂප වශයෙන්. ප්‍රියාරමුණක් නම් විඳින්නේ සැප වේදනා. අනිෂ්ඨාරම්මණයක් නම් දුක් වේදනා. මේ දෙක මැදහත්ව ගන්න කොහොම තෝරගන්නේ? රූපයක් ගත්තොත් බලාගෙන බලන්න ආසාවෙන් ඉන්න රූපයක් දැක්කොත් සැප වේදනා. නොදකින් කියලා තන රූපයක් දැක්කොත් දුක් වේදනා. කවුද කියලා හරියට පේන්නේ නැහැ දුර වගේ නම් උපේක්ෂා වේදනා. සබ්දෙත් තියෙනවා. මීරි හඬක් නම් සැප වේදනා. ටකරමට ගල් ගහන හඬක් නම් දුක් වේදනා. දෙකටම නැති හඬක් නම් තෝරගන්නත් බෑ. ස්ත්‍රීද පුරුෂද කියලා තියා හිතා ගන්න බැරි සබ්දත් වෙනවනේ. සමහර ඇමතුම් දුන්නම මම කියනවා උපාසකම්ම කිය නෑ නෑ මේ මහත්තේ අපි දන්නේ නෑනේ පේන්නේ නෑනේ දුරකතනේ. හිතුවේ මහත්තෙක් නෙවෙයි නෝන කෙනෙක් කියලා. හරි කමක් නෑ. එහෙමත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂා වැටෙනවා. ඒකට අරමුණ හඳුන ගන්න බැරි අවස්ථාවේ තමයි ප්‍රකට නොවන අවස්ථාවේ තමයි උපේක්ෂා වේදනාව අටගන්නේ. නැත්තම් හිතා ගන්න බැන්නේ මොකද්ද මේ උපේක්ෂාව කියන්නේ කියලා. ප්‍රකට නම් එක්ක සපය එක්ක දුක. අප්‍රකට නම් තමයි උපේක්ෂාට වැටෙන්නේ. එහෙනම් නාසයෙත් එහෙමයි. සුවඳට කැමති සපය. ගඳට අකමැති දුකයි. රසයටත් එහෙමයි. කැමති දෙයක් කනකොට රසයි. අකමැති දෙයක් නම් ලැබුණේ කන්න. කටුක දෙයක් නම් දුකයි. පහස හොඳ නම් සපයි. කටුක නම් ඒ කියන්නේ මధుරයක් වගේ දෙනවා නම් දුකයි. ගුටි කන්න උනා නම් දුක් පහසක්. ඒක තමයි. ඒක සියුම් වෙන වේදනාවක් හිතා ගන්න අමාරුයි. ඒ බොහොම මධ්‍යස්ථව ලැබුණු වෙලාවක් වුණත් හරි දුෂ්කරයි. මොකද කයෙන් ගත්තම කයට හොඳට දැනෙනවනේ. ස්පර්ශ කියන ඒවා. ඒ නිසා එතන ඔන්න වේදනාව හැදුනා. අය මනසෙත් තියෙනවා. හොඳ සතුටින් ඉඳින අරමුණක් නම් මෙනේ කරන්නේ පින් පින්කමක් ගැනවා කියන. නැත්නම් කාමාරම්මණයක් නම් ඒකෙදී ඇති වෙන්නේ සැප වේදනා අරමුණට. ඉතින් වැරදි චිතනක් ගැන නම් ගුටි කාපු තැනක් ගැන නම් නේද? පවක් කරපු දෙයක් ගැන නම් අලාභ වෙච්ච දේවල් නම් මතක් උනේ දුක් වේදනා. අනේ මට මෙච්චර පාඩු වුණා හිත හිතා දුක් වේදනා විඳිනවා නේ. සඩනවා. දැන් මේ ආයතන වලින් ස්පර්ශ හැදිලා ස්පර්ශයෙන් වේදනා හැදිලා දැන් වේදනාවට මොකද කරන්නේ? සැප වේදනාවේ තණ්හාව ඇති නැවත නැවත කැමැත්ත ඇති වෙනවා. දුක් වේදනාවේ ගැටීම ඇති වෙනවා. ද්වේෂය. මේ දෙක උපාදාන කරනවා ඊළඟ ශ්‍රේණියේදී. තණ්හා පච්චය උපාදාන, කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන වශයෙන් උපාදාන විස්තර වෙනවා. ඒකට කාම පංචකාම වස්තුනේ ඇසින් කනින් ආසෙන් ඒව උපාදාන කරගන්න කොහොමත් ඕනම ශ්‍රාවකේ. බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා හැමෝම කාමයන්ට උපාදානයි. ඒ රූප ශබ්ද ආදී නැවත නැවත ස්පර්ශ කරන්න කැමති. දකින්න අහන්න කැමති. ඊළඟට අත්වාද මම මගේ මගේ ආත්ම වශයෙන් බැඳීම. ඒක බෞද්ධ අබෞද්ධ හැමෝටම තියෙනවා. අනිත් දෙක දික්ටි උපාදානයි. මිසදුටුව කෙරෙහි බැඳෙන්නේ බෞද්ධයා. අවබෝධයෙන් ඉන්න කෙනා. එයා දන්නා ඒක එහෙම දෙයක් නැහැ කියලා. දික්තියක් වෙන්නේ නැහැ යාට. ඒක වෙන්නේ මිසදුටු ගත්තා අයට. ළඟට බව කියන්නේ ස්ථීර භවයක්. සර්ග රාජ්‍යයක් යා පිළිගන්නේ ධර්මයේ පිළිගත් සරණ ගියපු කෙනෙක් අන්න අයට ඒක තියෙනවනේ. වචනෙන්ම කියනවනේ. ආ මේ දෙක එහෙනම් ධර්මයේ පිළිසරණ කරගත්තු නැති කෙනෙකුට තමයි තියෙන්නේ. උපාදාන පච්ච භව දැන් ආයෙ හදෙන අනාගත භවයේ. කර්ම භව උප්පති භව වශයෙන් කුසල් කර්ම අකුසල් කර්ම වශයෙන් හැදෙන ලෝක ටික. කාම භව රූප භව අරූප භව. කාම භව නම් පව කරානම් නිරය තිරිසන් ප්‍රේත අසුර. පින් පව දෙකම කරලා තියෙන පිනක් නම් මතු වෙන්න යන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙත් විතර කාම භවයටයි. කුසල් මනන් සිහි වෙන්නේ ඊළඟට එයාට යන්න තියෙන්නේ. ඒක සිහි වුණොත් එන හැටියට තමයි මම මේ කියන්නේ. මේ 31කින් සුසුසු තැනට එක තැනකට යන්නේ. ඔක්කොටම යනවා කියන එක නෙවෙයි කාම භව. එතකොට දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක, රූපාවචර 16, අරූපාවචර 4යි. ඔන්නවා තියෙනවා. රූප භවයේදී රූපාවචර ලෝක වෙත යනවා. එතනනොත් අසඤ්ඤ ධානය වැඩුවොත් අසඤ්ඤ සත්‍යයට යන්නේ. සංඥාව නැති තැනට. අනාගාමී නම් විතරයි සුද්ධවාස පහට යන්නේ.
අරූප ධානය වඩපුගෙන යනවා වශී කරගත්තොත් අරූපාවචර ලෝක හතරට ඔන්න බබටික දැන් අපි කෙටියෙන්ම දැන් මේ විමසන්නේ පටිසම්පාද විස්තර කරන අනිවිතා විස්තර පසුවට ඉතින් වෙලාවත් ගෙවිගෙන යන නිසා බවපච්චය ජාති අර හදාගත්ත තැන තියෙනවනේ යන්න ආන්න එතෙන්ට චුතිචනේදිම අරමුණු කරගන්නවා කර්ම නිමිති ගති නිමිති වශයෙන් පේනවා කියන අන්තිම ශනේ යන තැන ඉනිදැල්ලා නිදේ ප්‍රේත ලෝක සංඥා ප්‍රේත ලෝක යනවනේ මම තිරිසන් සත් එක්ක යනවා ඒ විදිහට ගස්කල් පර්වත පේනවා කියන මාස්ස දිලි දැක්කොත් මනුස්ස මවුසක උපදිනවා දිව්‍ය මල් මාලා දිව්‍ය රත දැක්කොත් නිදාපි පිරියාගමෙන් දෙව්ලෝ උපදිනවා දැන් අපි කැමති මොකටද භවය හදාගන්න දිව්‍ය ලෝකෙට තමයි දැන් නම් කැමති මොකද මනුස්ස ලෝකෙ දැන් එපා වෙලා ඉන්න නිසා මේ දවස්වල මේ පස්සේ ආයේ එහෙ ගියාම ආයේ ඕන වෙනවා මෙහෙ මෙහෙම තමයි හැටි මේ සසරේ අරේ ගියාම මෙහෙ ඉන්න ඕනේ ආන්නේ වගේ තමයි භවයේ හැටි අතෙන්ට ගියා මෙහෙ ඕන වෙනවා ඕන උනන් නැතත් එන්න වෙනව කොහොමත් පින ගෙවුනම හරි සුදා භෝජනේ වළඳන් අමතු ගුණොත් හරි කාමයන්ට වසංග වෙලා හරි ද්වේෂයෙන් පිපුරුවොත් හරි දෙවියට එන්න වෙනෝනේ හදිස්සියෙන් චුත වෙනෝනේ දේශේ ඇති වුණොත් බලවත් චුත වෙනවා සුදා භෝජනේ අනුභව කරන අමතු ගුණොත් වෙලාවට ඒත් එන්න වෙනවා කර්මෙ ගෙවුනොත් ඒත් එන්න මේ කැමැත්තෙන් එනවා හරි යන්න ඕන නිසා එනවා නෙවෙයි හැදෙන තැනට යන්න වෙනවා අපිට ලැබෙන දේ අපි හසර ගමනේ ස්වභාවය තමයි විඳින්න ඕන අපිට මේක බෑ මට අමාරුයි මට නම් බෑ කියලා අයින් වෙන්න පුළුවන් කම නෑ දුකද ලැබෙන්නේ මොකද කරන්නේ කරබාගෙන විඳින්න වෙනවා අපිට දැන් වෙන කරන් දෙයක් නැති නිසා එහෙනම් ජාති ලැබුණා ඒ අදාගත තැන ඉපදුනා ජාති පච්ච එතනින්ද ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන දුක් ස්ට්‍රෙස්ම හටගන්න අද දවසේ මේ දේශනාව අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා අද කතා කළේ අරහන් ගුණ ගැන අරහන් ගුණ භාවනාව ගැන බුදු ගුණ භාවනාව කෙලෙස් සරසින්දලුවා කෙලෙස් සතුරන් නැසුවා මාර්ගශන හතරෙදි රහසින්වත් පෞකලේ නැහැ කියන කාරණේත් අපි සීකරන්න ඕනේ සසර අරසින්දලුවා කියන එකයි පටිසමුප්පාදේ කාරණා බිඳ දැමුව අවිද්‍යාව නැති කළා සංඛාර නැති වුණා මේ රහතන් වහන්සේගේ ස්වභාව එනිසා නාම රූප දෙක බැසගන්නේ නැහැ. ඒ නිසා ආයතන හයක් හටගන්නේ නැහැ. ආයි හටගන්නේ නැහැ. මෙතන අවසන් වුණ නිසා. ඒ නිසා ස්පර්ශ නැත, වේදනා නැත, තණ්හා නැත, උපාදාන නැත, භව නැත, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් රැස නැත, දුකින් මිදුණු නිවනටපත් උනා වෙනවා රහතන් වහන්සේ. ඒකයි මේ අර සිඳලොයි කියන්නේ. දැන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලට ආර ශ්‍රාවකයන්ට ඒ කියන්නේ පසේබුදුරයන් වහන්සේලට බුදු පසේබුදු මහරහතුන් වහන්සේට නැවත මේ දුක නැහැ. අනිකුත් ආර ශ්‍රාවකයන්ට යම් කාලයක් ඒ භවයේ සැරිසරන්න වෙනවා. හැබැයි සාමාන්‍ය පුතජනකයන්ට වඩා දුක ගොඩාක් අඩුවෙන්. බලන්න සෝවාන් ශ්‍රාවකයා ගෙවා දෙමු දුක මහසයුරේ ජලයේ තරම්ලු. විඳින්න තියෙන දුක ජල බිඳුවක් තරම්. ତର අපිට කොච්චරද? සයුර තරම්. ආර ශ්‍රාවකයාට බිඳුවයි. එහෙනම් කොයිතරම් අස්වැසිල්ලක්ද නේ? ඒකනේ පතන්නේ නිවන් ලැබෙන නිවන් දකින් ලැබේවා කිය පොඩි දෙයක් කරත් පතනවා පතන්න ඕනේ ඒකයි සතෙකුට ආහාර ටිකක් දුන්නත් පතන්නේ නැහැ ඉතින් සතෙක්ට දෙන්නේ නැහැ එහෙම කන්නේ යෝජක බමුණට දන් දීලා දරුව දෙන්න මහ පොළොපා කම්පා වුණා නම් ඇයි තමන්ගේ ගුණයෙන් කම්පා වෙන්නේ නම් තමන් මහ ගුණවතෙක් කියලා දෙන්න සතෙකුට ඉන මහත්ඵල කරුණාවෙන් දෙන්න මෛත්‍රියෙන් දෙන්න හිඟන්නෙකුට දෙන්න තමන්ට මහත්ඵල කරගන්න පුළුවන් තමන් ගුණවත් ඉතින් බෝසතරණන් සත්‍ය දුස්සීල ජෝජක මනුට දීලා මහත්ඵල වුණේ පොළව කම්පා වුණේ ඇයි බුදුබව පතා දුන් නිසා අතහැර දුන් නිසා දා දෙනදී අතහැරලා පිළිවෙලකට දෙන්න එහෙම කරන්න එතකොට රහසින්වත් පවුන කළ බැවි නරහෝ කරෝති පාපාණි අරහන් තේන උච්චති රහසින්වත් පවුන කළ බැවි අරහන් නම් වනසේ පුදුන් ලෝකේ රහසින් පව කරනවා හැබැයි භාග්‍යතුන් වහන්සේලාට රහසින් පව කරන්න අවශ්‍යතාවයක් නැති නිසා කරන්නේ නැහැ මේ කියන්නේ බ්‍රහ්මචර්යාවට අන්තරාය කරවන කරුණ වටක් කියනවනේ තාපසවරුන්ගේ විශ්‍රීන්ගේ හඬ ඇසීම රූපේ බැලීම ඇසින් අස බලා සිටීම අතින් අත ගැනීම ආදී වස් එයා පරිහරණය කරු වස්ත්‍ර පරිහරණය කිරීම එයා කාපු දෙ කෑම ඔය වගේ තියෙන සංසර්ග දීප මේවා භාග්‍යතුන් වහන්සේ නැති බව තමයි මෙතන කියන්නේ එහෙනම් රහසින්වත් පවු නැති අති පරිශුද්ධ සන්තාන නැති මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේ අපට නැවත නැවත සිහි වේවා දිනු කරගෙන සනසෙන්ට ලැබේවා මේ රැස් කරගත් ධර්ම ශ්‍රවණ මේ ධර්ම දාන පුණ්‍ය බලය අප සියලු දෙනාට සුවසේම නිවණින් සැනසීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා
पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महितिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा। रागक्खयो निब्बानं।